අයිබෝවන් දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම උත්පලාරත් නායක මුලින්ම සිරස්තල ජලයේ ඉන්න හම්බන්තොට පැවති උද්ඝෝෂණයකදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල ගම්වැසියන් 12 දෙනෙක් අත්අඩංගුවට එවන්ගාඩ් නෞකාව පිළිබඳ නෞක හමුදා පරීක්ෂණ වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශයට විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් කොටදෙනියාව පාසල් සිසුවා සම්බන්ධ පරස්පර වාර්තා ඉදිරිපත් කළයි මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා මානව හිමිකම් කොමිසමට කැඳවයි රාජගිරිය සහ මහරගම නවරත වාහන සැලැස්ම අඛණ්ඩව अध्यापन क्षेत्र संधावेन पीवर जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसन जनाधिपति वर मेधहस्पलकले मीगमु महारोहले नवगुड नेगिली संकीर्णे अधिवृत्त किरीमे अवस्थाव टेक्वेमीन රුපියල් මිලියන 201 වේදමින් සියලු පහසුකම් ද සහිතව මුම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කර තිබෙනවා. මීගමුව මහරෝහලේ ඇති සත්මහල් ගොඩනැගිල්ල පසුගිය සමයේ දෙරිය අවදානම් තත්ත්වයකට පත්ව තිබූ අතර නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කෙරුණේ ඊට විසඳුමක් ලෙසයි. මේ කඩාවැටීමට ලක් වුණු ගොඩනැගිල්ලත් ගම්පහ රෝහලේ මේ ව්‍යාපෘතියත් දෙකම එකට සිදු වුණේ 2000 වර්ෂයේදී. මේ ඉදිකිරීම කටයුතු කෙරුවේ ලංකාවේ ඉංජිනේරවරු නෙවෙයි. පහුගිය අවුරුදු 5 සෞඛ්‍ය අමාත්‍යරයා සිටි කාලේ මේ ගොඩනැගිල්ල සහ ගම්පහ රෝහලේ ගොඩනැගිල්ල පිළිබඳව තත්ත්වය වරින් වර වාර්තා වුණා. CCB ආයතනයේ සහ අනෙකුත් ආයතනවලට අපි කිව්වා මේ ගොඩනැගිල්ලට දෙන්න පුළුවන් විසඳුමක්. ඒ ඉංජිනේරවරු සෑම කෙනෙක්ම කිව්වේ මේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම නිසා වෙන විසඳුමක් නැහැ කියන එකයි. ශායිසේරත් තුමා කිව්වා කිව්වයි කියලා මේ රෝහල රජයට පවර ගන්නයි කියලා මම සෞඛ්‍ය අමාත්‍ය විදියට හිටපු අවුරුදු 5 දිමත් ඔය ඉල්ලීම ආවා. ඒ හැම වෙලේම මම කිව්වේ පළාත් සභාව සහ රජය කියලා රජයේ කටයුතු වලදී කොටස් දෙකක් නැහැ. සියලු සේවාවන් වලදී අපි මුල් රාජ්‍ය ප්‍රතිපත්තිය තුල සියලු ආයතන එකසේ සලකන්නේ කියන කාරණාව. අපි පහුගිය වර්ෂවලට වඩා 2016 වර්ෂයේ සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කරනවා වැඩි කරලා තිබෙනවා දැනට. ඒ නිසා මේ තුල බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට. හම්බන්තොට පල්ලිමලල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ සිදුව සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි. පිරිසිදු පානීය ජලයේ ඉල්ලා හම්බන්තොට බඳගිරිය ප්‍රදේශවාසීන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය පල්ලි මලල මන්සන්දිය නවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළේ අද පිරිවරු. प्रधान मार्गे गमन गमन दड़ी बाधा उत्साह Mama,
පොලිසිය පවසුවේ ගල්මල් ප්‍රහාරවලින් කොළඹ දෙසට ගමන්ගත් ලංගම් වස්රතයකටද හානි සිදුව තිබවයි. ගම්වාසී නෙලකල ප්‍රහාරවලින් හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුව අතර ගම්වාසීන් තිදෙනෙකුද තුවාල ලබා තිබෙනවා. පොලිසියට සිදු වුණ අවම බලය පාවිච්චි කරලා උද්ඝෝෂකයන්ව විසුරුවා හරින්න ගල් ආදීන් පහර දීම හේතුවෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් තුවාල ලැබුවා. එක් පොලිස් කොස්තාපල්වරේ හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. රජයේ දේපලකට අලාභහානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම යන වැරදි මත සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර පල්ලිමලල ප්‍රදේශයේට අද පසුවරුවේ තාවකාලික පොලිස් ආරක්ෂාව යොදවා තිබු බව අප වාර්තාකරු සඳහන් කළා. දවසේ පුවත when Bravia beats Android TV Sony from Singer. ආයුධ සහිතව ගාලු වරායට පැමිණි එවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද ආරක්ෂක අමාත්‍යාංශ වෙත බහර දී තිබෙනවා. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පරීක්ෂණ සිදු කර මෙම වාර්තාව සකස් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික දසිල්ලා මහතා ප්‍රකාශ කළා. ගාලු වරායසන්න මොහොතේ ශ්‍රී ලංකා දැකිය සහිතව යාත්‍රා කරමින් තිබූ එවන්ගාඩ් නෞකාව පිළිබඳ තොරතුරු පළමුවරට වාර්තා වූ ඒ පසුගිය පසුවෙනිදායි. එහි සැක්කටයුතු හැසිරීම හේතුවෙන් නාවික හමුදාව නෞකාව තම බහරයටගෙන පරීක්ෂාවට ලක් කළා. එහිදී අනාවරණ වූ ඒ නෞකාව තුල ආයුධය තිබවයි. එම නෞකාව ගාලු වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියේදී එහි ආයුධය තිබව සඳහන් කර තිබුණේ නැහැ. නැවේ කපිතාන්වරයා ශ්‍රී ලාංකික බවට මුලින් සඳහන් කර තිබුණද පරීක්ෂණවලදී අනාවරණ වුණේ ඔහු යුක්‍රේන ජාතිකයෙකු බවයි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එවන්ගාඩ් නෞකාව තම බහරයටගෙන දින 6ක් පුරා විශේෂ පරීක්ෂාවක් සිදු කළා. එම පරීක්ෂණයේ වාර්තාව අද ආරක්ෂක අමාත්‍යාංශයේ වෙත බහර දී අතර එය තමන්ට ලැබුණු බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මහතා හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා. ඔහු පැවසුවේ වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කරන බවයි. මේ අතර එවන්ගාඩ් නෞකාව මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාලුවරාය පිටත නැංගුරම්ලා තිබෙනවා. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් වන සත්‍ය පිටපතක් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින්. මෙම මාධ්‍ය හමුව සඳහා ගාමිණී ලොකුගේ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහාචාර්ය තිස්ස විතාරණ හා ඩීව් ගුණසේකර යන මහතුරුන් දෙක්ව සිටියා. රජය තමන් අස්සන් තැබූ ගිවිසුම යෝජනාව අද වෙනතුරු ඒ කිසිම වාර්තාවක් මෙතෙක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් අතරට පත් කළ නැහැ. මේ වැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට රජය බලාපොරොත්තු වෙනවා නම් එය රජය විසින් තව වාරයක් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවත් වසන් කිරීමට බව සඳහන් කරන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයේද අනුග්‍රාහකත්වය යටතේ සම්මත කරගත්තු යෝජනාවෙත් වෙනවා මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම උදලාගම වාර්තාව හෙළි කරන්න, පර්ණගම වාර්තාව හෙළි කරන්න මේක ජාත්‍යන්තරය සමග ගැටෙන මේ සටනේදී අපට ශක්තියක් කියලා. අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මේ මාසේ 20 වෙනිදාට ඒ වාර්තාව හෙළි කරනවා කියලා. අගමැතිතුමා කළත් අපි ඒක අගය කරනවා බොහොම හොඳයි. හැබැයි එතනින් නතර වෙන්න එපා. යුද අපරාධ පිළිබඳ ලෝකයේ සිටින කීර්තිමත්ම පුද්ගලයෙක් වන රාජනීතිඥ ඩෙස්මන්ද සිල්වා මැතිතුමාගේ වාර්තාව වහාම හෙළි කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ වාර්තාව හදලා තිබෙන්නේ අපි එල්ල කරගෙන ශ්‍රී ලංකාව අපි තමයි කන්සර්න් පාටි අපට විරුද්ධව එල්ල කරපු චෝදනාව දැන් චූදිතයා දැන් පැමිණිලිකාරයා බවට පත් කරගෙන ජෝන් කෙරීගේ දක්ෂ කණ්ඩායම සමන්තා පව ඔවුන් දාපු ඒ ලනුව තමයි ආණ්ඩුව ඉස්සරලම ගිල්ලේ. එතකොට පාර්ශකරු වෙනකොටම ශ්‍රී ලංකා නාණ්ඩුව වාර්තා පිළිගන්නවා. අදාළ පාර්ශ්වයේ එයා යෝජනාවට සම්මත වෙනවනම් හෘදාවක් තියෙන රුසියාවට, චීනයට, වියට්නාමයට, කියුබාවට ඔක්කොම සයිලන්ස් කරා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු බලය අඛණ්ඩව පැවතුනේ නම් ආර්ථික සම්බාධක ඇතුළු ජාත්‍යන්තරයේ බලපෑම් රසකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජිනීවා යෝජනාවලියෙන් පසු මෙයින් කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්ුණා.
මෙහිදී දැනුවත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සභාව අමතමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ රාජපක්ෂ රජය අකණ්ඩව පැවතුනේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑම් රසකට මුහුණ දීමට තිබූ බවයි ලංකාවේ ආර්ථික සම්බාධක පැනවුවා නම් අපේ අපනයන වලට විශාල හානියක් වෙලා කර්මාන්තශාලා අඩපණ වෙලා රැකියා හිමි වෙලා ජනතාවගේ ජීවන තත්ත්වයට ලොකු පහරක් එල්ල වෙලා මිනිස්සු පාරට බැහැලා මහ විශාල අබැද්දයක් වෙන්න තිබුණා. ඒ අබැද්දය නිශ්චිත වශයෙන්ම මගහරින්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. එක පැත්තකින් අපිට වෙන්න තිබිච්ච මහ ලොකු වින්නහියක් නව ප්‍රතිපත්ති අනුව නවත්තන්න පුළුවන් වුණා කියලා ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. බැරිද අපිට විමර්ශනය කරන්න? අපිට විමර්ශනය කරන්න පුළුවන්. ක්‍රමවේදයේ ප්‍රශ්නේ. පහුගිය අවුරුදු 3-4 ඇතුළත පල්ලියකට ගැහුවද? එකක්වත් විමර්ශනය කරාද? හරි විමර්ශනය කරන්නේවත් හික්කඩුව පල්ලියට ගැහුවම හික්කඩුව පල්ලිය පිළිබඳ විමර්ශනයක් කරනවා. කරලා ඉවරලා ඒ විමර්ශනය ගන්න අඩුවක් දානවා. නමුත් මේ ඔක්කොම පල්ලි පිළිබඳව ගැහීම් පිළිබඳව පිටිපස්සෙ ඉන්නේ එක්කෙනයි. නැත්නම් දෙන්නයි. සිස්ටම් එවිඩන්ස් කියන එක අපි කරාට සිස්ටම් ක්‍රයිම්ස් ඉන්වෙස්ටිගේෂන්ස් නෑ ලංකාවේ. ඉතින් ඒක ප්‍රශ්නයක්. යුධ අපරාධ විතරක් නෙමෙයි සාමාන්‍ය අපරාධ වලටත් ප්‍රශ්නයක්. එකතු කරගෙන කරන විමර්ශනයකින් කවුද අන්තිමට වග කියන්නේ කියන එක හොයන එක තමයි ජාත්‍යන්තර අපරාධ හොයන ක්‍රමය. ලංකාවේ මේ පිළිබඳව කටයුතු කර අවශ්‍ය නීති අඩුනම් ඒවා කියනවා වගේම මේ පිළිබඳව නිපුණත්වයක් තියෙන විනිශ්චයකාරවරුන් ඒ වගේ විමර්ශකයන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඒක අපි පිළිගන්න ඕන. ඒක අපි පිළිගන්නකම් අපි මේක ඉගෙන ගන්නෑ. ආනමඩුවේ කප්පම් ගැනීම. ඔබට අර බිලක් ගැඩි 70 රුපියල් 100ක් තමයි ගන්නෙ. ඒයි 100 කරන්නේ. ඒක නම් දැන් නැහැ ඉතින්.